පැරෂුට් මගින් උඩුකුණේ සිට බිමට පැනීම නරඹන බොහෝ දෙනාට ඇස් පිනවන දර්ශනයක්. එහෙත් උඩුකුණේ සිට පනින වික්‍රමයට එක් වෙන අයට නම් එය මාරාන්තික ගමනක්. පසුගිය නිදහස් දින උත්සවයේදී පැරෂුට් සංදර්ශනයට එක් වූ පිරුවන් ඒ බව පෙන්වා දුන්න අයුරු අපේ මතකයේ තවමත් පවතිනවා. මේ බේස් ජම් පැරෂුට් එක උපරිම අඩි 50ක් ඇතුළත සම්පූර්ණ දිගෑරීම සිදුවෙලා පැරෂුට්ේට සම්පූර්ණ හුලම් පිරෙනවා. එතකොට මේ හොටලේ අඩි 580ක් වගේ උසස් තියෙන්නේ. අපිට උපරිම වැටෙන්න පුළුවන් තප්පර 4ක් විතර. තප්පරේ ගාරි පොඩි හරි ඩිලේයක් වුණොත් ජීවිත හානියක් හරි මාරාන්තික තුවාල ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. මේ පැරෂුට් එක උතාගන්නේ පයින් කට්ටිය විසින්. අනික අපිට අමතර පැරෂුට් එකක් නැහැ. ඊට අමතරව ඔතද්දී අපි නිවැරදිව මේ පැරෂුට් එක ආරක්ෂාකාරී උතාගන්න ඕනේ. එතීම අනුව තමයි අපේ පයින් පිම්ම කොච්චර සාර්ථක වෙනවද කියලා තීරණය කරන්නේ. 2000 දිනේදා ඡාතියකට අභිමානයක් එක් කරමින් උඩු ගුවනේ සිට පැරෂුට් සංදර්ශනයට එක් වූ මේ පිරිස අතර සිටි එක් විරුවෙකු අද අප අතරින් සදහටම වෙන්ව කී. මේ ක්‍රියාවේ භයානකත්වයේ පෙන්වා දෙමින් වාතර පොහුල්පැල්ල ප්‍රදේශයේ පදිංචි HKC කුමාරසිංහ වන මෙම බල්ලලක් නිලධාරිවරයා වඩාත් ප්‍රසිද්ධ වෙත්තේ පැරෂුට් කරු නමින්. ඔහු යුද හමුදා විශේෂ බලකයි නිර්භීත සිබලේ ක්‍රෝේෂියාව, ඉතාලිය, ජර්මනිය ඇතුළු රටවල් රැසක මොහු පුහුණුව ලබා තිබෙනවා. අම්පාර උහන හමුදා කඳවුරේ පුහුණු වීම වල නිරත වන අවස්ථාවේ පැරෂූටය නිසි ලෙස දිග නොහැරීමෙන් පැරෂුට් කරු මෙම අවාසනාවන්ත සිද්ධියට ලක් වූ බවයි වාර්තා වන්නේ. ඔහු තුවාල ලැබූ වහාම රෝහල් ගත කළද ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නැහැ. පැරෂුට් කරුගේ අභාවයේ සැලවීමත් සමග ඔහුගේ ගම් ප්‍රදේශයේ බොහෝ දෙනා දැඩි ශෝකයට පත් වුණා. එමෙන්ම දෙවැසියන් හැඬු කඳුලින් පසුවන බවයි අප වාර්තාකරු පවසන්නේ.